හෙෝ නිිවාන් අපි අද බලමු ස්කොච්බනට එහමනත්තන් නයිමිරිස්වලින් චිලියෝයිල් හදන විදිිය. ගොඩක් කලාවට අපි මිරිස්කු ඩුවලින් තමයි චිරියෝයිල් හදන්නේ නමුත් අදමංගයාලට නයිමිරිස්වලින් කොහමද නයිමිරිස් වේලාන්නේ කියනකත් කියලදෙනවා. ඒවාගේම නයිමිරිස්වලින් කොමද රස්සට සැරට චිියෝ එලකක් හදාගන්න කියරත් කියරදෙනවා. චිලියෝයිල් කියන එක අපිට නූර්ස් වලට ඒ වගේම පෑස්තාවලට, නිකම් බත් කන්න උනත් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් ඒක හරිම රස්සයි ඒවගේම සැරයි එකන අපට ගෙතර මිරිස් සද්වුවෙන් ඔයපු වෙලාවට වගේ අරින් පොඩ අත්දාගත්තහම කෑමික මාරරසයිල්, විශේෂයම ඩෝඩල්ස් වගේ දේවල් හදනකොට මෙන මේක තමයි මං අද හදානයන චිලියෝයිල අපි බලමු මනවද ඕනි කියලා. මේකට මුලින්ම අපි නයිමිරිස් අරගෙන ඒවා පොඩි කැබලිවලට කපල තමයි වේලන්නේ. යිමිරිස් කරලම කොයිම් වෙලාකවත් වෙලාන්න එපා මොකදේක අව පැහැගැන්වෙනව සහ නරක් වෙනවා. ඒවගේම මේකට මම පාවිච්චිකරේ පොල්දෙල් වාලට අවශ්‍යනම් ොලි ෝයල්ලුනත් පාච්චිකරන්න පුළුවන් ඒවගේම පොත්තමල්ලි ඇයටටික් ගම්මිරේ සැටටිකක් සුදුලුණු බික් දෙකක් වගේ කපලගත්ත මම කරද මුංගු කරල් දෙකක් කරාභ නැටි ටිකක් සහ බේලිය ස්ටිකක් තමයියේ. අවශ්‍ය වෙන්නේ වගේම මිරිස් කුඩු හෝ අරා අපි වේලගන්න කොච්චි කොට්ටල ගන්න කුඩු ටිකක් අවශ්‍ය වෙනවා කළු තල ඇට ටිකක් සහ උුණු කුඩු ටිකක් තමයි මංම හිදි පාවිච්චි කරන්නේ මුලෙම්ම අපි කොත්තමල්ල්‍ය ඇයට ටික ගම් මිරිස් ඇට ටික බේලස් ටිකඒවගේම කරද මුගු කරාබුනැඇටි සුදුලූලු මේ ටික හොඳට ඩ්‍රයි රෝස්ට් කරනවා එකයන්නේ අරක තියෙන සුවඳ තෙල්ගත්තිය උඩට එන්න අපි ඒක හොඳට ්‍රයිරෝස්ට් කරගන්න ඕනේ ඒ වගේම තමයි අපි මෙතදි කළු තලඇටටික මේකට එකතු කරන්නේ නැහැ එකවාල හොඳින් මතක තියාගන්න කළු තල ට ටික සහෝ සුදු තල වුනත් වාලට මෙතැදි පාවිච්චි කරන්න පුළුවන් ඒත් තලෑට ටිකත් මුලින් අපි ඩ්‍රයිරෝස්ට් කරලා අරන්තියාගන්නට ඕනේ. දැන් අපි මේකට පෝල් තේ ටික එකතු කරගන්නවා මේකට ඔොලිවෝල් තියෙනවන වඩා හොඳයි නමුත් අපි අපිට වැඩිපුර තියෙන පොල්තේරනේ ඒ නිසා ම පොල්තෙල් දාලා තමයි මේක හදාගන් විදෝාලටි කියල් දෙෙනවා කිවෝ වගේ මුලින් තාලෑ ටික මුලින් ්‍රයි රෝස්ට් කරලායික් තියාගෙන ඒකට අපි මිරිස්කුඩු හෝ කොච්චි ුඩුවඒ වගේම මේ නයිමිරිස් වේලපු නයි මිරිස් ටික එකතු කරගන්නවා ඒ වගේම මේකටම ලුණු කුඩු ටිකත් අපි එකතු කරගන්නවා අප මේ විද්‍යයට තියාගාන ඉංග්‍රඩියන්ස් ටික අපි චිලියෝල් එකේම තියන දෙෙනවා.තෙල් අපි දාන ටි තෙල්දාන ටික අපි මෙන්න මේ වගේ ්‍රේනකින් ඇලුමිනියම් පෙරණයකින් පෙරාගන්නට ඕනේ ම මෙතැදි තැලුමිනියම් භාජනයක් ගත්තේ මේක උතුරණ තෙල් ටික තමයි අප මේකට දාන්නේ නිසා. අ තෙල්වලට අපි එකතු කැන ස්පයිසස් වල තියෙන රස්සය සුවඳ ඒටිකොක්කොම එකතු වෙලා ඉට පසේ උතුරණ තෙල් ටික තමයි අපි මේ මිශ්්‍රණයට එකතු කරග ට පසේ තෙල්වලින් මේක හොඳට කරවෙනවා දැ මේ කොච්චිහෙම හොඳට කරවෙලා තමයි තියෙන්නේ දැන් අපි මේ හොඳට මික්ස් කරගන්න ඕන අපේ ලුණුකුඩ ටි දිය වෙනකං. ඉන් පස්ස මේක ටිකක් නිවුණ හමා පියලුිමිනියම් භාජනයෙන් වීදුරු භාජනයකට හරි හෙමනැත්තං පෝසිලයෙන් භාජනයකට හරි එකතු කරගන්න ටෝනිමේ වගේ. මේක අපිට කල් තියාගෙන පාවිච්ි කරන්න පුළුවන්. එහමනැත්තං වාලට ෆ්‍රීස එකේ දාල වුනත් කාලයක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඔයිල් එකක් තමයි මේක මේක හරිම රසයි, යාල නෝර් ස්පාස්ථ හදන වෙලාවට, ම එකතු කරගන්නත් පුළුවන් නැත්තා නූර්ල එකක හදලිවර වෙලා ආලට වෙන මොනවත් කරීසාධන්න ඕනි නැහැ මෙයින් පොඩ්ඩා කුඩින් දාගත්ත හම හොදට ප්‍රසට කන්න පුළුවන් සැරට විශේෂයම සැරකන්න කැමති අයට හරිම ශෝකයමක් ඕලත් මේක හදල තියාගන්න යාලට ගොඩක් කලාවට මේ ෝනවේ විශේෂයම මේ මම අද කොච්චි ේලන විදිය කියල දුන්න ගොඩාකාය නයිමිරෙස් වේලන විදියදන්න එනැහැ කරල්පිටිං වේලුව හම එක නරක් වෙනවඇ තුළ ඒ නිසා නයිමිරෙස් කරලා පොඩියට කත්කලලා තමයි වේලගන්න ඕන එදකොට අපිට එක දවසකින් වගේ නයිමිරෙස් වේලගන්න පුලාා ඒගේ පාට වෙනස් වෙන්නෙත්නැහැ එනිසා ඒවගේ වේලගන්න නයිමිරෙස් තමයි අපි මෙිහින්දිි පාවිච්ි කරන්නේ. විශේෂෙන්මන අයිමරිස් කියැන රුමටොයිඩ්ුවෝ වේදනාව හිසරදේ ස්ටියෝ ආතරයිටස් ේදනාව දිය වැඩියාව ස්නාායිුරෝග සඳහා කදිමවෂධයක් නමුත් යාල ගෑස්ට්‍රරයිටස් තියනය සමහරයට මේ කෑලජී ඒ නිසා වාල මෙ පාවිච්චි කරදි ප්‍රවේශන් වෙන්න. නමුත් හරිමරාස හරිම ගුණ කෑම ඉතිං යාලත් ්‍රයිකරන්න මංඟදට ගිහින්න්න යාල හමෝටම සවබදවස්සක්.